ඒ හැම ජාතය කතාවක බ්‍රහ්මදත්ත රච ඉන්නේ. බෝසතාණන් වහන්සේගේ බොහෝ උපත්වල එහෙම රජ කෙනයක් ඉන්නවා. ඒ වගේ එකම වගේම නම්තියන හේතුව මොකදද. මට අවශ්‍ය නෑ ධර්මයේ සැක නැහැ. ඒවා ඒ කාන්ත සත්්‍යයි නමුත් මිතුරන් ධර්මයට ගරහන තැනක් ඒක මට බලං ඉන්න බැහැ. නමුත් කරකයා ගන්න දේකුත් නෑ තෙරුවන්සාණය කල්්‍යාන මිත්‍යයන් වහන්සේ. ී ඔයඇත්තු හලතියෙන ඒ ප්‍රස්නයේද. මංගුබි මෙහෙම පෙරලා පස්නයක් අහනවා. අතීතේ ලාංකීය රජතුමෙක් රජකරමින් හිටියේ කාලෙද ලංකාව ආක්‍රමණය කලා එලාරැකීලා රජකෙනෙක්. අතීතයේදී ලාංකී රජකරමින් හිටේ කාලෙදි ලංකාව ආක්‍රමණය කලා, ධාටිය පීටය වගේ පිරිස්. අතීතයේ ලංකාවේ රජකිෙනෙක් රජ කරමින් හිතේ කාලෙදීඒ රත්තුමා සස්සේ කල රටේති බස්සන පිට ටවල්ලටත්ික නෙව්වා. අතීතයේ ලංකාවේ රජකනෙක්ට හිටිය නීලකන්්ට කියල මහා අයෝධයක්. අතීතයේ ලංකාවේ හිතේ රජකෙනෙගේ කාලෙත්තමයි ඇතිිපිටකගේ ගන්තා අදූද කළේ. එකල ලාංකීය රජතුමා එක කා ලංකානම් ලංකානම් රාජධානයේ ලාංකීය රත්තුමාගේ කා. අලයේද මෙන්න මේ වගේ ඇසිදවීමක් සිද්ධ වුණ. මෙන්න මේ සිතුල් පව් විහෙරෙහිටිය මේ සුජාත් පම්බර වාමීන් වහන්සේ ලගේ මෙහෙම සිදුවීමක් වුණ. මේ විදිහට පින්වර්නි. ලාංකය රත්තුමා ලාංකී රත්තුමා ලාංකී රත්තුමා කර සඳහන් කලාම ඉතින් ලංකාව හිට ඒක රත්තුමා ගැන්ද කිය වෙන මේ බ්‍රහ්මදත්ත රත්තුමා කිවා භාරනස්තුව ජකං කරන රත්තුමාව හඳුන්නපු නාමයක්. එතකොට ඒ නාමයෙන් හඳුුවනකොට අවු දෙදස් පන්සීක් ලංකාවිල් ලතිනිකම රජ කෙනෙක්්ද. එතකොට ඒ වගේ පින්ුවත්න අ මේ අවුරු දෙදස් පන්සීයක් ගිහිල්ල වනත් ඊතත් අඩෑ වැඩිකාලයක් ගිහිල්ල හරි. හුදු ලක්ෂයක් ගිල්ල හරි. ඉන්දියාවේ ඔය භූමිය කවුරු හරි කෙනෙක් රජකංකරනකොට ඒ බානැස්නුවර වර්තමානයේ භානැස්නුවර පිහිටලාති බේස්ථාන අතීතයේද ඒ පැවතුන විදිහට භාගිවතුන් වහන්සේ ඒ භානස්නුවර බැහක්ම දත්තරත්තුමා දී විදිහට දේශනා කළ තියෙනවා. බ්‍රහ්ම දත්ත කියන එකේද විශේසේම එන්නේ හුඟක් කෙලාවට මේ ලෝකයේ කවුරු හරි මැව්වා කියෙන මතවාදයක් එක්ක ඉන්න. ඒ එක් ප ඉන්න මානව සංහතියක්. මේ ලෝකයේ කවරුහරි මැව්වා කියෙනක ඒ මතේ තුළ ඉන්න පිරිස් ඕන තරන්ගන්නව. අදත් ඉන්නවා හිතත් ඉන්නවා අතීතයේ සිටිය. එතකොට ඒ වගේ මේ ලෝකයේ යම්කිසිිෙනෙක් විසිෙන් මැව්වා කෙන මතවාදවල ඉන්න පිරිස් ඕන තරන්. න්න බවත් තේරුම්ගන්නට ඕන මේක සැකදන්න ඕන ප්‍රශ්නයක් නෙමේ හරියට ඉන්දයාන් රත්තුමා වගේ ගේ රජවරුවාගේ හරියට එංගලන්ත රජවරුවාගේ ජපානේ ඒ කාලෙ රට රජ රටකරපු රජතුමා වගේ. යම්කි සිද්ධියක් ගැන කතාකරාදිය සිද්ධ වන කාලේදී ඒ රටේ රජකංකරපු රජතුමා සම්බන්ධව කෙටි මතාක් කිරීමක් කරනකොට ඒක මේ විදියට මතාක් කිරීමේ තියෙන වරද මොකාද තේරුම් ගැනීමේ වරද නිසා මතාක්කිරීමේ වරද පින්ුවත් මතක් කිරීම වරදක් විදියට පෙන්නවාට මෙතන ඇත්තටන් වරද මේ වගේ සනර්ල දෙයක් තේරුම්ගන්නට ඇති නැහැ කියාවයි. ඔය ඇත්තු ඒ කාන්තේම උතුම් ධර්මය සත්්‍යයි ඒ කිසු සැකයක් නැහැ. එකම රජ කනේ ගැන්න්නීමේ මේ කතා කරන්නේ පින්වත්නී රජධානයේ ස්භාව සහ ඒ කාලෙන් කාටී රජතුමා හඳන්නපු පුදු සංගේේත නාමයක්.